සත්තුන්ට ප්‍රතිකාර කරන්න හැම ගොඩක් කැමති. ළඟදී සතෙක් මොකක් තුවාල වෙලා දීතිය ප්‍රතිකාර කලේ. ළඟදී ටිකක් දවස්. ඔව්. ගමේ ඉන්න කවුන්ටි සතා. කවුද සතා කියලා. සත්තු කී දෙනෙක්ට ප්‍රතිකාර කළද කවුද සතා කියලා. සාමාන්‍යයෙන් සත්තුන්ට මොන හරි මං කියන්නේ මං ගෙදර යනකොට ඒක බල් බල්ලෝ කියලා ඉන්නේ. ඒ කියන්නේ කවුරුත් අයිතිකාරය නෑ. ගමේ ඉතින් ඔව් කන්න බොන්න දෙනවා. ඉතින් ඒගොල්ලෝ තිනවද? ඈ? එහෙම බල්ලෝ තිනවද? හරි. ඒ කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ ඉතින් ඒ කියන්නේ අයිතිකාරු නෑ කියලානේ මේන්ටේනන්ස් මොකුත් නෑ. ඉතින් එහෙම ඉන්න කට්ටිය පැටව දාලා එහෙම තිබ්බොත් මම ඉතින් ඒගොල්ලෝ ක්ලීන් කරලා නම් දාලා දාපු නම් කියන්නද? දානවා ඉතින් යාළුවන්ගේ සර් නේම්ස් උත් දානවා ඉතින්. එහෙම දානවා ඉතින්. ඒගොල්ලෝ ඒ කියන්නේ තුවාල දැන් ඒ කියන්නේ අර දැන් සමහර ඒ කියන්නේ මම දැකලා තියෙන ඒ කියන්නේ අම්මයි පුතා ඒ කියන්නේ බළු අම්මයි තාත්තයි තාත්තා නෙමෙයි ඉතින් අර පුතායි වගේ ක්‍රොස් වෙලා හම්බෙන් ළමයි වේ ඒ කියන්නේ ඒ බළු බල්ලන් ඒ කියන්නේ බැල්ලිට තියාගන්න තැනක් නැහැ ඉතින් ඒගොල්ලෝ කරන්නේ අර කටෙන් ඇල්ලුවම චූටි කට්ටිව තුවාල වෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ වැලි වල නින්නේ ඒකෙන්ම නිකන් පණුව වගේ ඇවිල්ලා නිකන් එළියට පණුව එනවා පේන්නම එනවා ඒ වෙලාවට ඉතින් බෙහෙත් දාලා මේ ගොඩක් කරාට ඉතින් මම ඒක කැත නැතු සමහරු කියනනේ ඒ කියන්නේ ඒගොල්ලන් බෙහෙත් විදලත් නැහැ විස බීජ කියනවා කාර් එකේ දාගෙන යන්න එපා ඒසිකට හොඳ නැහැ කියනවා මම ඉතින් ඕවා ගණන් ගන්නෑ නෑ ඉතින් මම ඒගොල්ලන්ට හොඳ කරනවා ඉතින් අර අම්මගේ සත් කරුණාව කොයිතරම් නම් වටිනවද අපි පොඩ්ඩක් එයාගේ සත් කරුණාව බලලෙමු චලනේ හස්සන කෝටි පැටව ටිකක් ඉන්නේ මැක්කුලා අයියකු තෝටි කතං තෝටි කතං ස්වීට් හක හක කුකුබව කුකුබව මේ කුකු තියන කටවට නන්නේ සරිනේ හොඳයි මියුට් කරන්නලු තු මොනවා කියන්නේ දන්නේ නැහැ කවුද මේක කතාව කියන්නේ මැක්ක කතාව එත ළඟ හිටු නංගිද මට මාත් එක්ක යන යාළුවෙක් හරි නංගි හරි කමනේ කවුරු හරි ඉන්න ඔක්කොම ඇදගෙන යනවා ඉතින් මං කියන්නේ වටිනවා වටිනවා ඇත්තටම වටිනවා ඒ කියන්නේ ඒ සමහර වෙලාවට තියෙනවා කියන්නේ ඒ කියන්නේ බලු අම්මගෙන් කිරිබිලා කියන්නේ ඒ නිපල් එක ළඟ තුවාල වෙලා බෙහෙත් දාන්න දෙන්නේ ඒත් එයා අමාරුවෙන් ඉවසගෙන අර පැටවුන්ට කිරි බොන්න දෙනවා ඒ ගැළවිලා ඉතින් කෑල්ලා මං ඒ වෙලාවට කරන්නේ ඉතින් එයා හපන්නේ يعني එයාට තේරෙනවා ඇතිනේ මේ අපි පැටවු එහෙම අල්ලන්න එනකොට මේ කරදර කරන්නේ නෙමෙයි කියලා. ඉතින් අර මේ බෙටඩීන් එකට වතුර එකක් බාල්දියට පුරවගෙන දුවදුවා එයාට බෙහෙත් ඇඟට يعني විසික් කරන්නේ. එතකොට ඉතින් අර ඒක පෙරල පෙරලා ආවම හරි තුවාල හොඳ වෙනවනේ. නැත්තම් ඉතින් කොහොමද කිරි පොවන්නේ අච්චර පැටව ගොඩාක් ඉන්නවා. ඒ يعني බැල يعني බලු අම්මා හරි කෙසඟයි. ඉගෙන ඉච්චරට ඉගෙන කණ්ඩ බොණ්ඩක් නැතුව ඉන්නේ මට හිතනවා වෙලාවට සමහරට දැන් අපි Facebook එකේ යූස් කරනවා පික්චර්ස් දානවා තමන්ම self promote කරගන්නවා ඒක එක්ක දාලා මේගොල්ලන්ගේ සමහර කට්ටිය ඉන්නවනේ ඉතින් කැමති ගෙනහිල්ලා හදාගන්න එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඇත්තනම් ඉතින් මේ ඒ පැත්තේ ඉන්නවා ගොඩක් ඒ කියන්නේ මං ඉන්න මගේ ගම අත්තනගල්ලේ මේ ගොඩක් ඉන්න හැම මේ බල්ලෝ හැම පැටවු දාලා තැන් තැන් වල ඉතින් සමහරු ගොඩක් ගහලා පන්නනවා ගෙවල් වල එහෙම තියාගන්න නැතුව සත්ත්ව කරුණාව ගොඩක් වටිනවා අපි අගය කරනවා ඔබේ ක්‍රියාව